සුබු දෑසනක් අදපි මේ මාධ්‍ය හමුව සඳහා ජතයිමික්ති පෙරමණේ අපේ පක්ෂ මධ්‍යම කාර්ග සභික වසන් සමසිංහ සෞතරයක්ත් එඒවගේ නලින් හේවගේ සෞතරයක් සහභෑයග වෙනවා. පාලිමේන්තුවට පහුගේදා ඉදිරිපත් කලා ශීලංකා මහා බැංකුව දෙදශ විශ්ව සඳහා වන මහා බැංකුව වාර්තාව මේඒ ර්තාාවෙන් අනාවරණය වෙන කුණු ගණනාවක් තියෙනවා අපේ රට ආථිකය පිබඳ අප රටේ ආර්ික දැන්තින ත්වය පිඳ. මොද විශේෂෙන්ම අපි අද වෙනකොට රටක් හැටියට මුණදල තියෙන බරපතලම තත්වය තමයි කොයිට 19 වසංගතයට අපේ රට මුුණදිල තියන එක ඒ වසග තත්ත්ය හමුවේ අපේ රටේ ජනතාව ඉතාම් බරපතල පීඩාවගට ලක්වෙලා තියෙනවා දැනට වාර්තා වනාකාරයට ආසියාවේ දෙවැනි තැනට කොයි වසංගතය වර්ධනය වෙන මට්ටමට අපේ රට පත්වෙලා තියෙනවා. එම මේ කොයිට වසංගතයෙන් අපේ රටට ගැලවෙන්න. ක්‍රියාමාර්ගයක් ගනිද්ද ප්‍රධාන වසයම බලපානෝ රටේ ආර්ථකය දැම්මේ මුොහොති තියෙන තත්වය ආර්ථිකය වහන්න බෑ ආර්ථිකය පවත්තගෙනයන්න වෙලා තියෙනවා ආර්ිකය ඉදිට ගෙනියන්න වෙලා තියෙන කියලා කියන්නේ කොයි ඔොට මූුණ දෙන්න නම් ඉසල්ලම ේරුන්න්න ඕන ම තියනවා මේ ආර්ථිකය හම හැකිියාවක්තිය ආර්ථකයද දැන් හදලා තියෙන්නේ කියලා මොකද ඒකට හේතුව අපි පහුගේ කාලේ දැක්ක අපි දිගිදිගෙන කිෙව්වා ජනතාවටත් අවධාරණය කලා ඒවාගේ රටට කිව්වා ජනතාවට ආණ්ඩුවට අපේ ආර්ික මටම ඉතාම පහළම බැටමින් තියෙන්න්නේ කියලා. මේ ආර්ථිකය ගමන් කරන ආකාරය තවරටත් පවතින පුලා මට්ටමක නෙමෙ තියන්නේ කියෙක ොද දෙදාස් විස්සේ. පලවෙනි කාර්තුවය දම කොයි් වසංගත එන්න කලින් පලවෙනි කාර්තුුවේම රිනාර්ථික මට්මකට ගියා ප්‍රණකයිදසම හයකට. දෙවනි කාර්තුව වෙන කොට එක රපතල වුණා. මේ දෙදා ශවිසට බලපෑම මේ ආර්ථිකයට බලපෑමේ ප්‍රධාන සාධකයක් කොයි වෙන් පුළුවන් කිය ආණ්ඩුව මතු කරන්න දිගිත්්දිකටම මේ මහ බැංකු ර්තාාව හෙන් පිම තියෙන්නේ මේ ආර්ථිකය කඩා වැටීම බෙද වැටීම සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන හේතුව කොයිට හැටියයට. රුණ වසන්තයේයට මූුණ දීම හැටියට නමුද ඇතරම කොරුණා වසංන්තයට අපි හරියට මුුණන්දමින් තියෙනෙ දැන් ඒ සංගතයට මූුණ දෙන්න පුළුවන් ආර්ථකයක් තවත් ඉතුර වෙලා තියෙනවද කියෙන ප්‍රශ්නය පැනන ගෙනවා මේ මහබැංකු ඉදිරිපත් කළ තියෙන තොරතුරු දත්ත විශ්ලේෂණ කළ බැලුවට පස්සේ මහ බැංකවාද ඉදිරිපත් කරන කාරණ දිහා බලනකොට පේන දේතමයි තව දුරටත් මෙත කවුදු හැත්ත තුනක් මේ පාලක අපේ රට ගෙනල්ලා තර කල තියන තැන ර්ථියක්ක් ඉතුර වෙලා තියෙන ොද කියනෙක්. එකට ප්‍රධාන හේතු කිහිපයක් තියනවා සඒ හේතු කාරණාටි අපි කෙටිියෙන් හරි පැදිිකාාන බලාපෘත්තුවයනවා. විශේෂයම ලංකා ඉතිහාසේ මෙතෙක් ආපු බරපතලම ආර්ථික අරබුදේ අපි මුණ දෙවින් ඉන්නේ මේ වෙලාවිදීම. ඉතිහාසේ අපි මුණ දැවන්තම වසංගත දත්ත්වේ වගේම ඉතිහාසේ අපි මුණදන දැවන්තම ආර්ථික කේදවාාචකයට මුුණදමින් ඉන්න මොහොතක තමයි මේ මහ බැංකු ආර්තාාවන් ඒ කර්මකාරණාටිකට පෙන්න්න අරන්තියෙන්. දෙදස් දහනේද අපේ රටේ ආර්ථික වර්ධනය තිබුණේ දෙකසම තුනක් සාමාන්‍යෙන් අපට ආර්ථිකය වර්ධනය ීමක් හෙම දිගට තිබුණ නමුත් අද ම ැකු ර්තාාව විතා පැහැදිල් ලෙස පෙන්නලා තියෙනවා දෙදදා ශවිශස වෙනකොට එක්දා සමශය පනහෙන් පස්සේ එක එක්දාාශනමෂය පණහා තමයි ඇේ වාර්තා ල්දක් පන්න පටන්ගත්තාව රුද්ද එක්දදා සමශය පනහිෙන් පස්සේ. රිණ ආර්ථිකය වැඩිම රිණ පංගුවවෙච්ච රිණ තුනයිදසම හයක ආර්ථික වර්ධන වේගයක් දෙදාශීසදී උර්ම වෙලාතියෙන්. දෙදාශසේ ආර්ථික වර්ධන වේගය රින තුනයිදසම හයයි. එක ඇන්නේ දෙදස් දහනමත්තක සංසාධනයගනකොට ඉතාම් බරපතල විදි ආර්ථික කඩා වැටීමකට ලක්වෙච්ච වසර බවට ලංකායිතිහාසේ අරබුදේට පත්ත එච් අවුද්ධ බවට පත්වෙලා යන දෙදා ශිෂ අවුරුද්ධ අපිත නො දැම්ම තියෙන දත්වයත් එක් ඒක දෙදා ශවිසියක වෙනකොට ඊඩත් වඩා බරපතල පත්කට පත්වීමේ ඉඩකඩ තියෙනම්. විශේෂයෙන්ම ඒක බලපා ප්‍රධාන හේතුවක් හැටියට තියෙනවා. රජේ ආදායම බරපතල විදිර අඩු වෙලා තියෙනවා. දැම අවුද ආදායම් බිල තියන එක්දස්තුන් සය හැත්ත තුනයි ඒ ප්‍රධානයන් සහිතව. ප්‍රධානයන් නැතුනාට පස්සේ. රජය ආදායම බිලියන එක්දහස් තුන් සය හැට අටකට සීමා වෙලා තියෙන. දෙදා ශවිස්ස සඳහා ඉදිරිපත් කරපු අයවේදි රජ බලාපොරත් වනා බිලියන එක්දස් පන්සිය අසුවටක් අපේක්ෂාකරු ප්‍රමාණය දෙදශවිසට නමුත් දැන් ලැිලා තියෙන්නේ එක්දදාස්තුන්සිය හැට අටයි. එකට බලපා ප්‍රධාන හේතුවක් තිය නො මේ ආණ්ඩු බලේට ආපු ගමම්ම මේ ආණ්ඩුව කරපු දේ තමයි ආණ්ඩුවට ලැබෙමින්ති බිච්චේ නිශ්චිත පරති ලැබමින්න්ති ිච්ච බදු ආදායමම් ගණනාවක් අයිංකරගත්තා. එකනිසා ආසන වශයෙන් බිලියන හාර්සිය පණහක ප්‍රමණ ප්‍රමාණක ආදායම අ්ඩු නැති කරගත්තා නැබත් ප්‍රශ්නතියන්නේ ඒ බදු ඉවත් කිරීමම් හරහා උපයන විටකිවීම් බද්ද සඳවා ගැනීම බද්ධ ර්ථිකශේවා ගාස්තු වැඩ්බද්ධ ජාතියකුට ැීමේ බද්ද මෙආදී බදු අයිංකරගැනීමෙන් ඒ වාසය. ඒ සහනය ජනතාවට ලැබුණද කිය ප්‍රශ්න තියනවා ත් ජනතාවට සහ ලැබන නම්. ඒ සහන මේ දෙෙඩාශවි සෞරද්ධ අපරටේ බඩු මලින් හෙම ඇත්තං උද්දවනය අඩුවීමෙන් එමනනම් සෞඛ්‍ය සේවය පැත්තෙන් දුපත්කමතුරන් කිරින් පැත්තෙන් ජනතාවටඒ සහනි ලැබි තියෙන්න්නව නම් අපිට පේනදේ තමයි ජනතාවටේ සහන ලැිලනෑ. ජනතාවටට මේ සහනිගිය ආණ්ඩුව හැමදාම කරපු ආකාරයට ආණ්ඩුවේ ගජ මිතුරන් පිරිසකට ආණ්ඩුවත් එක ව්‍යපාරකත්ම පිරිසකට ලබාදෙන සසාහයයක් හටියතමයි එක ලැබි තියෙන්නේ ඒ එකරේ රජඩාදායමත් නැතිවෙලා තියෙනවා ජනතාවට ආදායමත් ජනතාවගේ පැත්තිෙන් සහනෙකුත් නිලැබිලනෑ ඒ ආදාෑම අඩුවිීම හර. රටේ අවසානය තියෙන ආදායම විශාල වසයෙන් පහලෑමකට සිද්ධ වෙලා තියනවා ඒ ප්‍රමාණින්. ඊළඟට ඉළඟ බරපතරම වැරැද්දක් ආණ්ඩුව කරා ආණ්ඩුව වියදම් සම්බාධ ප්‍රශ්නයදී. දැම් මේ දෙදා ශවිස්්‍ය මහැංක වාර්තාවේ වියදම් පෙන්නුම් කළ යෙන්නේ බිලියන තුන්දස් හතලියයක්ක් හැටියට නමුත් ඒ බිලියන තුන්දාස් හතලිය ආණ්ඩුව පෙන්නන්නේ. ිය බිියන තු ද සසතල ආ්ුව පෙන්නන්නේ දෙදස් දහනමේ දෙදා විශ්සට අදාලවක රති්ච දෙදාස් විශ්සද වියදම් ප්‍රමාණයක් අඩුවෙන් පෙන්නලා දෙද දහනමට අදාලව දෙද විශසද තියන වියදම් ගැලපීමක් නැවත් ආපසර හරවල බිලියන් හාරසිය විසි දෙකක කෝටි හතලස් දෙදස් දෙසීයක වියදම් අඩුවෙන් පෙන්නුම් කිරීමක්තමයි කල්ලා තියන්නේ ගොදේ වියදම් ප්‍රමාණයට එකොතු නොත් එහෙම අයවැයි පරතරය විශාල අයවය පරතරයකට යන නිසා. ඒකට හේතුව ආණ්ඩුව ඉතාම වංචනික විදියට මෙතෙක් ගිනුම්ගතකරපු පදනම් වෙනස් කරලා දෙදස් දහනමේදී වියදම් හැටියට පෙන්නපු ප්‍රමාණයට වඩා වෙනස් ආකාරයකට දෙදා විශසේදී වියදම් පෙන්ඩලා තියරම් හැබයි දෙදාස් විස්සේ නවත මේ මහා බැංකු ආර්තාවෙදී දෙදස් විස්සින්. ිය ඉදිය අවුරද යනදති කියන එකක පෙන්ඩල නෑ.ඒ එක නිසා මේක ඉතා පැහැදිලිවම ආණ්ඩුව බිලියන හාරසිය විසි දෙකක් කෝටි හතලිස් දෙදාහක් වියදම් අඩුවෙන් පෙන්ඩුම් කරලා තමයි දෙදාශවිස්සේ වාර්තා සකස් කලතියෙන්. ඒ දෙදදාශවිස්සේ වාර්තා සකස් කිරීම නිසා. ආණ්ඩුව ඇත්තවියම හැටියට පෙන්නන්න තියන. රජයේ වියදම් බිලියන තුදාා සාරසිය හැටදක් වෙනුවට පෙන්න තින ිලියන තුද හලියි. ිියලනතුන්දා සතලිය පෙන්න්න පු නිසා අඩුවෙන් පෙන්න්න පු නිසා රජයේ වියද අඩුවෙන් පෙන්නපු නිසාත් අයවැෑහිගේ රින එකකුලායදසම එකකට ්‍රීමා කරලා තියෙනම්. නමුත් ඇත්තටම මේ දෙදස් විස්සේ වියධම් ප්‍රමාණය නිසිආකාරයෙන් පෙන්ුවනම් එඒ නිසි ප්‍රතිබාතන වෙන් කරලා තියෙනවනං හරියාකාරවයක පෙන්ුවනම් තවත් බිලියන් හාර්සිය විසි දෙහකින් වියද වැඩි වෙලා අයවැෑ හිගේ පරතරය රිනාා දාාහතර දක්බා ඉහල ෑට ඉඩ තියරම්. එතකොට එහම එන අත්යයක් ඇතුළ ගත්තොත් එම අවුදු තිස්්සට පස්සේ ලංකා ඉතිහාසය අවුරුදු තිස් හටකට පස්සේන වැඩිම අයවැෑහිගිය පෙන්න්නන්නේ මෙ දාශී අවුරුදු දෙදී. එක පැත්තකින් මෙතෙක් ඉතිහාසේ අඩු මාදායම ලබන ඒවගේ මෙතෙක් ඉතිහාස වැඩිම අයවැෑ පර්තරය තියන මෙතෙක් ඉතිහාසේ වැඩිම රිනාර්ථික වර්ධන වේගයක් පෙන්න්නන. තත්ත්වය උදාවෙලතියන අවුරද්ධ තමයි දෙදශි අවුරුද්ද. මකද ආදායම ගත්තත් රජයේ ආදායම තියෙන්නේ නමේ දසම දෙකයි. නමේ දසමද ගල්දේශ ෂස්පාතිය නමේ දසම දෙකක් කියල ගන්නේ මෙතෙක් ඉතිහාසි අඩු ආදායම් ලබන ආර්ථිකය තමයි අවුරද්ධෙ මෙති දශ විස්සර පෙන්නලා තියෙන්. හෙම ගත්තොත් එම මේ ආණ්ඩුව බලට එනකොට ගොටාේ රාජපක්ෂ මහත්වයලාල සවබභාගේ දැක්ම ඉස්සහට ගෙනල්ලා. න්කිවේ රටේ ආර්ථක ශක්තිමත් කරන්න මෙතක් ගිනිය පාර්ථක ප්‍රටිපත්තිය වෙනස් කරන්න ඒ සදා ව්‍යත්මග වගේ අයගේ උදව් අරගෙන රටේ විියතතුන්ගේ උගතුන්ගේ බද්ධිමතුන්ගේ සහයෝගයාරගෙන. ඒ ඒ දැනු මෙකතු කරගත්ත දනුමය ආර්ථිකයක් හතනවා කෘෂ යාර්ථකය දියුණු කරනවා නිෂ්පාතනය ශක්තිමත් කරනවා කියලා. නමුත් අපිට පේනවා ඒ හැමාන්සයක් මදහඩාය වෙටලා තියෙනවා. ඒ කඩායි වැඩීමේ හේතුව මේ වසංගතයේ විතර වසංගතයට මවාවෙලා වසංගතය පෙන්නලා. වසංගතයේ නිසා අයයි කියමින් කලාට ඇත්තරම තියෙන්නේ ඔවුන් මෙතෙක් ගෙනියපු ආර්ථික ප්‍රතිිපත්තිය. ආර්ථික උපය මාර්ගය ආර්ථික ක්‍රමෝපාය වැරදිී කියනක අද උප්පු වෙලා තියෙන. ඒ වැරද්්‍යතමයි මේ වාර්තාාවලින් අපට පේන ගරතතියෙන් මේ වාර්තාාවලි පෙන්නුම් කමින් තියෙන් නිසා ඉතා පැහැදිලිව අයවැෑ හිග බරපර විදි ඇතිවලා තියෙන මකොද ආඩුව දෙදා ශවිස්සඩදාලා අයවැ අගෝස්තම සිදිරිපත් කරේ ෙදා ශවිශසර දාලා ය ඉදිරිපත් කලද අපේක්ෂා කලා හතයිදසමනමයේ අයවවැහහි කියියා. අගෝස්තු මාසෙදවත් අඩුතර්මය. ඉදිරිපත් කරනකොට දෙදා ස්විශසදී මෙච්චර බරපතල විදියට අයවැෑහිගේ පරතරය එකොල් හයි දසම එක දක්වාආණ්ඩුව කියන ආකාරයට. ආණ්ඩුව ගණං හදාගත්තා ආකාරයට. වැඩි වනවයි කියලවත් දකින්න තරම් දැක්මක් තිබුන් නැති අයවැක්ටම ඉදිරිපත් කරේ. දැක්මක් තිබින්න ආණ්ඩුවක්තමයි කටුතු කරින් හිටිය. න ඉතා පැහැදිලිවාද මහ බැංකෝටම ඔප්පු කරන්න සිද් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගේ වැරදිී වගේම ආණ්ඩුවේ දැක්ම ඉදිරි දැක්ම ප්‍රතිඵල දායක නෑ කියලා. ඒකතමයි මේකින් පෙන්නන්නේ අවුරුදු තිස් අටකට පස්සේ බරපතලම විශාලම අයවැහිගේට ආණ්ඩුව මුහුණදී තියවා. ඒ මේ මහැ වාර්තාවින් දිිදශී අෞදධ රදාලව ඉදිරිපත් යන්න කරුණුවලින් ඔප්පවෙලා තියෙන. ඉළඟට තැන් දකි නතින තවත් බරපතලම පැත්තක්තමයි අපි දිගින්දිකරම කිෙව්වා මේ ආණ්ඩුව. නය ඔගුල රට හිරකරනවා කියන එක. අය ඔගුලක රට ඇතුල් කළ තියෙන කියක. ඒක මේ මහබැංකුවා අර්තායද ඉතා පැහැදිල් ලෙස ඔප්පු කළ තියෙරු. මේ මහබැංක වාර්තාවෙන් දිරිපත් කන්න කරුණ අනුව දෙදස් දහනමේ රජයේ සමස්ත නොපිය වූ නය බිලියන දාහතරදාස් එකසිය පනස් පහක් දෙදා ශවිස්ස වෙනකොට එක ිලියන දාසේ දහ හාසේ විය අතක් බවට පත් වෙලා යර. මධ්‍යම රජයේ නය පමණක්. රජයේ මධ්‍යම රජයේ නය පමක් බිලියන පාලොස්දාක්. ඇපකරත් එෙක් රජයේ අනිකුත් ආයතන වලට දීලා තියන අනිකුත් රජයේ ආතන ්‍යස්ථාවිට මණඩලවල ඒත් එක් රජයේ සස්ථනය ප්‍රමාණ බිලියන දස දහ හාසය විසියතක් බට පත්වෙලා තිෙු. ඒක ඇන මේ අවුරුද්දක් ඇතුළට ප්‍රමණක්. අවුරුද්දක් ඇතුළට පමණක් බිලියන දෙදස් දෙසිය හැත්ත දෙහෙකින්. රුපියල් කෝටි දෙලක්ෂය විසිී හද්දා හකින් රටේ නය පංගුව වැඩිල් තියරම්. අවුද්දක් ඇතුළ තුීතර. එක අවුරද්ධකදී කේදවාචකගේ කියල කියන්නේ අපේ රටේ අද රට ෙක් දව තින අරුදයනොක්කෝඩගම එකතු හැටිට ගත්තොත් ෙම. එක්ද සමස හැි සටේ ඉදල දස් පහදක්වා රජෙන් වරින්වර වරින්වර නයාරගෙන එකතුච්ච නය ප පවානය තිබුණේ බිලියන දාස්ද දෙසිය වි හයි. දාස්නමේ හතලිස් අටේ දල දස් පහදක්වා බිලියන දස් දෙසය විහයයි හැබැයි දැන් දෙදාස් විස් සෞුරුද්ධය විතරක් ආණ්ඩුව බිලියන දෙදස් දෙසය හැත්ත දෙක නායාරගන තියරම්. ට්‍රීලියන දෙහක නායාරගන තියරම්. ඒ නිසා අද වෙන කොට ගත්තොත්ත හෙම. රටේ ජනතාව කොච්චර නායකාරෝ කල තියදකිෙනවා නම් අද පැෑගට රුපියල් කෝටි විසි පහක් නයගන්න තත්ේ හා්ඩුවක්මයි තියෙන්. පැයක් ගතවෙන කොට පියල් කෝට විසිපාක යකතු කරග නාණ්ඩුව අක්මේක. තින් මෙන්න මේ මේ ේදවාච කෙට අපේ රට මුණදී දීරන. තිය පක්්ෂ තියෙන්නේ රජයේ ආදායමට වඩා අවුරුද්ධකදී. රජයන ගන්න ප්‍රමාණ වැඩිවෙලා තියෙනවා. ඒ න අ වැඩ වෙලාතියන මොන හේතුවක් නිසාද විශේෂයෙන්ම ගත් පහුගේ අවරුද්ද රටේ නය බංගුව වැඩිකිරීමිද ආ්ඩුව විශාලම් වසේ නායර්ගන තියෙන්නේ. රජයේ මහ බැංකුව ෙන් සා වාන ජ බැං ල. ර සං ර් ද මුදල්. ඒර්තික ද න් ද ට ජනත ා ල දන් පිච මුද අවාසා ආන්ුව පැත් නුව නායගනතිය ති ොන සංර්ද උපය ර්ගයක් මො ආර්ථක උපාමාර්ග මාර්ගයක්ද අන්ු වර්ගන ගීලතිය. ඒක හොඳ මුදාහරණ පයනවා මහබැංකු ආර්තායම කියනවා එක අනු හතර පිටුවේ ඉතා පැහැදිලිව දෙදදා ශවිස් වසර තුළලදී රජේ ත සයන ලද ුද්ධ අය රපියල් බිල එක්දදා සත්්‍යය පනත් දෙයක ඉහල ගියය. ඒදී මහැ. රජේරල් දීපු න අය සහ වානජ්‍ය බැංකු දීපු නෑයවල දෙද ශවිසවුරෘතට පමණක් බිලියන් හාර්දා පන්සිය හතලිස් අටක් දෙදදාස් ධහනමි දරන්තියන ිලිියන දෙදා සත්වය අනු පහයි. දෙදස් හත්සය අනු පහහිදලා බිලියන් හාර්දාස් පන්සිය හතලිස් අඩත් දක්වා බිලියන එක්දා සත් සියකින් ශුද්ද්‍ර ප්‍රමාණය අෑ වැඩි කරගන තියරන. මෙ ඩ පාන වැඩි පංගු පි පහුගේකාල ොප් ක කිවවා ඉතා පහැදිලසෙකක් ියන හැසේ පන හතරක් ද අච්චු හ යන සල් අ්ු හ තින දස්ශවිස් වරද විර. එතර ආන්ඩුව වසාන කන තියන මක්. රටේ ජනතාවට ලැබන්න තියෙන මුදල් රට සංවද කියවල ලැබෙන යන දල් නි්පාදන ක කියාවලයටට ලැබෙන තියන මුදල් වාසානයේ වානජ බැංකු හරහත් මහ බැංකු හරහත් රජයේ කටයුතු සඳහා ලබාගන තියෙනක. රජේ කටවතුවට එක තුරන තියනක. ච ශාල වසයෙන්ම මේ පහෞග අවෞරුද්ද ආ්ඩුව විදේශනායගත්තය ෑ කියල කියන වට. ට ඇතුළෙෙන් දේශය නයපංගු වැඩි කල තියනෙන ශාාව වසයෙන් ඒක මේ ප්‍රස්ථාරෝලින් හොඳර පේුම් කරවා මහ බැංකු අර්ථාවේ. නිසා ඉතා පැහැදිව රජය නයපංගුවෙන් රට නාය කල්ලා තියරෙනම්. ඒ ළක තියන අරුබුද අපිට පේනවා ඒකදී. ඉතා පැහැදිිලෙස ඒක තමයි රජය ලබාගන තියෙන ණය වැඩිකරගන තියවා දේශය වසේ විදේශවත්කම් සංචිතය රජය අඩු කරගන තියෙනවා. විදේශවත්කම් සංචිතය රටේ ඩොර් සංචිතේ දෝ සංකිිතේ මත්වමයි විදේශ රටවල්ඒවගේම විදේශ නයදන ආයතන අපේ රට නයිදනෝද ඇද කියනකට ඉරණය කරන්න. අපි දිගින් දිගටම රජේ රට යන්තාවට අවධාරණය කළා මේ ආ්ඩුවයා වැර්දි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටාද ගමන් කරමින් තියන්නේ බරපතල ආර්ථික අර්බදයකට, ආර්ථික අගාදයකට ඒ කෙලවර අවසානදී අපි ලෝකේ ස්ර ආසරමවෙන් රටක් බවඩු පත්වා කිය එක. දැන් ඔප්පු කල්ලා තියෙනවා හබැක්වාතා තා පහැදලු සඳහන් කරනවා දෙදස් දහනමේ අවසානයට රටේ තිබුණේ වාර්තා වුණේ බිලියනඩොර් බිියන හදදා සයසි හතලිස් ඩොර් බිලියන හතයි දසම හයයි හතරක මිලියන හද්දා සයිසි හතලිස්ද විදේශවත්කම් ප්‍රමාණයක් දෙදාා ශවිශ්සා අවසාන වෙනකොට ඒක ඩොර් බිලියන පන්දා සයිසිය හැට හතර දක්වා ඩොර් බිලියන දෙහකින් දේශවත්කම් සංචිතය අඩුවෙලා තියෙන සම්පූර් ඩො බිලියට හක් විදේවත්ක සචිතය අඩුවවෙල තියෙනවා තැන්වෙනකොට මේ දෙදා ශවිශසාවසාන තමයි මේ ප්‍රමාණි තියෙන්න්නේ $ොර් බිලියන පහ දක්වා විදේශවත්කම් සංචිතය අඩුවීම අද වෙනකොට එතත්වය ඩොර් බිලියන හතරයි $ොබිලියන හතරක් දක් පා අඩුවවෙ තියනෙන දෙදා විශසයක මාර්තු තිස්සක මහ ැංකවි රිපත් කර පවාර්තානුව පේෙනවා අපිට දැන් හටේ නිල විදේශවත්කම් සංචිතය තියෙන්න්නේ ඩොර් බිලියන හතරයි. නමුත් ආණ්ඩුව ඉදිරි අවුරුත්ත සඳහා. දෙදාස් විසිය අපප්‍රේල් මාසි පළවෙඳින් දලා ෙදා විසි දෙකේ අප්‍රේල් මාසි දක්වා කාලය තුළ ඩොලර් බිලියන හයදසම් නමේක විදේශ නාය ගෙවන්න තියෙනවා. දෙදස් විසියකේ ජූලි මාසේ විසිහත්වෙන්ට තව බිලියනයක් අපි ස්වෛරි බැඳුම් කර කල් පිරෙනම්. දැන් කොහොමද මේ නායක ෙවන්න. මොකද අද එක පපත්තකින් රටේ මුදල්ලච්චු හලා රටේ දේශය බැංකුවල. අත් අආධානමට ලක් කල්ලා මහා බැංකුව අවදානමකට ලක්කල්ලා ට්‍රිල්ලියන දෙහක නයාර්ගන තියනවා බැංකුවින් සහ වානිජ බැංකුවෝලින්. ඒ අතරේ දුල සංචිතය පහත හෙලාගෙන තියනවා. ඉන්තා රට ඉතාම් බරපතල ආර්ථික ේදවාජකට ලක් කල තින්. නිසා අදා ආ්ඩුව කියනවනම් අපට මේකට මුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න ඕන කියලා. අපි විශ්වාස කරනවා අද වෙනකොට අපිට පේ නෑ. ර්තික හදගැනීමට ආඩුරම තන්නවත්තුටුව ට්ම තියෙනවා කියලා. මො ඒකට හේතුව රටේ ආර්ථක උපායමාර්ගය ජනතාවවතක්ක බදවෙච් නිෂ්පාධන කියියාවල ඇත්ක බද්වෙච්ච, කර්මාන්තත්ක බදධවෙච්ච රටේ කුෂිකර්මාන්තයේ දවුණු කරන වැඩ පිළියොලක් එක්නේ තියෙන්නේ. ඒයි ආන්ඩුවඩට ඇත්තම ආ්ඩ උපායමාර්ගේ දී. ඉතා පැදිල්ලෙ අපිට පේනද තමයි ැන් ආඩුවට සිද්වෙලා තින්නේ මෙතෙක් කරගනප ආකාරයටම රටේ සම්පත් විචිනීම. රේ සම්පත් ආර්ථක සම්පත්තික විකිනීමේ ගමන ඇරන වෙන මාර්ග්‍යයක් ආණ්ඩුව පෙන්නුම් කරල නෑ. එන්සා තමයි අද පෝ්ිටය සම්බන්ධ ප්‍රශ්නිස්සර හට විලතියෙන්නේ. කොළඹ වරාය නගරය සම්බන්ධ මාත්‍ර වා්ඩ ඉසර අරගනතියෙන්න්නේ වෙනම උතින් දනම, ආ්ඩුවේ ආර්ථික පය මාර්ගය දැක්ම වෙලාතියනම රට ණයකිරීම දේශය වසයෙන්සාහ විදේශය වසේ. ඉතා මේ මේ දෙදාශී සෞරෘද්ධේ ආර්ථිකය ලක්‍ෂණවලින් ඉතාම හුඳින් පෙන්න්නන. පෙන්නුම් කර ක්ෂය දමයි. රටේ ආදායම අඩු කරලා තියෙනවා. රටේ වියදම වංචනික ලෙස පෙන්නුම් කල්ලා. ඇයෑ පර්තර අඩු කරන්න උත්සාහ කල තියවා. නමුත් ඇත්තට යතාාර්ථයට අපි මූුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි බරපදල ආර්ථික අර්බුදයක ආර්ථික අහේනියකට රට පත් කරන තියෙන කියෙක. ඒකත් පැති ගණනාව අපි දක්කින්න පුල. ඒ පැති ගණනාව ගත්තොත් එෙම අප ආනායනපනයන පර්තරය සම්න්ධ ප්‍රශ්නති ආ්ඩුව දිගින්දි කරම කියමින් හිටියේ අපි ආනායන සීමකිරීමක් කරලා. පනන රිිගන්න ආර්ථකයක් සහගස් කරනවා ඒ සදා කුෂිකර්මාන්තය කර්මාන්ත දියුණු කරවා ඒකෙන් ආර්ථකය පනගස්ථනව කියලා නමුත් මේ හැක වාර්තාව දත්වලින් හොඳරිි පෙන්නු කළතිෙනවා ඒ ගත්ත ක්‍රියාමාර්ගිය දෙෙඩාශ සෞෘුදී. යහපත් වෙලා නෑ සාර්ථක වෙලා නෑ ඒ ප්‍රතිපලදායක් වෙලා නෑ කියන එක. ඒවගේ රටේ නිෂ්පාදන කරමාන් හඩාගෙන වෙඩලලා තිෙනවා කියනෙ ඉතා හොඳින් පැහැදිල පේන. ඒ සදා දත්ත අපේ අනිකුත් සහෞදුර ඉරිපත් කරනවා මූලික වසයෙන්ම. දදිිරන්න තිබ්ජ කාරනාව තමයි පැහදිි කළ පැදිි කරගන්න තියෙන කාරනාවවතමයි රටේ ආදාෑම අඩු කරගන තියෙනවා ආන්ඩුව හිතාමතාම ඒ දිකා ඉදිරිකාලයටත් බලපානා කාරයටමත් සිද්ධවෙමින් තියෙනවා. රටේ වියදං ප්‍රමාණය හළගිහිලා තියෙනවා. එනිසා දැවන්ත මෙතෙක් ඉතිහාස වැඩිම අයවැෑ පර්තයකට අපේ රට ගම කරලා තියෙනවා. ඒකට උදා ඒකට උත්තර හැට ආණ්ඩුවට සිද්ධ වෙලා තියන්නේ. නයගන්න එක ඒ නයගනීමට අද ලෝකෙෙන් නයගන්න නිඩක් නැති නිසා ලෝකෙ නෑය දෙන රටවල් නෑදන තත්වකට පත් කරලා නැති නිසා අපි ලෝකෙ ස් සරහ රට අසරන කල තියෙන නිසා අද දේශය වසයෙන් විසාාල අර්බුදයකට ලක් කල තියෙන මුදාල් ලච්චුගැහීම සහ වානිජ බැංකෝල තියෙන වත්කම් ආණ්ඩුවේ නය හැිකට ආ්ඩුවඩ එකතුකරගන තියෙනෙක. ඒ අරන්න අපිට දකින්න පුුවන් ආර්ථක දැක්මක් ආර්ථික වැඩපිළියෝලක් ආර්ථික සලස්මක් මේ රට ඉදිරිපත් කරලා නැහැ කියෙනෙ තමයි. මූලික වසයෙන්ම මේ මහ බැංකුවාර්තාාව ඔප්පු කලතියෙන් නිස පහුගේ කාලෙ පුරාවටම අපි රටට ජනතාවට අවධාරණය කරපු. මේ ආණ්ඩුවේ තියන නොහැකියාව බැරිකම ඔප්පු කරපු තත්ත්වයක් ඉතා පැහැදිල්ලෙස මේ බහ බැංකව දෙදදා ශසදා ඉදිරිපත් ක තියෙන ආර්ථික දත්තවලි තියෙන මේ දත්ත සමස්තයක් හැටියට විශ්වාසනයත්යකින් අපි පිළිගත්ත නැතත් මේ දත්ත වලින් පවා. ආණ්ඩුව ඔප්පු කරන තියන්දේ තමයි. මෙතෙක් ගමන්කරපුූ මාර්ගේ මේ අවුදුුව එක හමාර් ගඩාසන්න කාලය තුළ දිම අසාර්ථක වෙලා තියනවා එකෙනෙක් ඉතා පැහදිලේ පෙන්නුම් කළ තියෙන.